මේලවිට සේල්ු වාර්තා බිඳදමින් සියලු රේටෙන් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමන ටෙලිවිෂන් ටෙල්වකිය දැන් දැන් හෙට අතුරු අයවැයක් ගෙන එන්නට නියමිතව තිබෙනවා. ලංකාවේ ආර්ථික අර්බෝධය අදඊයේ හදිස්සියේ ඇතිවූවක් බව පෙනුනට යථාර්ථය ඒක නෙවෙයි. ආර්ථික විශේසක්නින්ගේ මතය අනුව නිදහස ලැබූදා සිට රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩී. ඇත්තටම රාජ්‍ය ආදායම සහ වියදම කළමනා කරණය වනේම නැතිත්තරම්. සෑම ආණ්ඩුවක්ම එහිලා අඩ්ඩු වැඩි වශයෙන් ෆේල්. එනිසා අදවනවිට රටම ෆේල්. අදවනවිට රටේ දවසක ආදායම රෘපියල් කෝටිහාර සීයක් විතර වෙනවා. දිනක වියදම ඒ අන්නේෙ දවසක වියදම ගත්තුත් රුපියල් කෝටි දාහ පනිවා. එ අනුව සෑම දිනකම රුපියල් කෝටි හයිසිීයක් නය වෙනවා. මේක තමයි ඇත්තකතාව. දැන් ඇත්තටම රටේ ආරක්ෂාවට අධ්‍යාපනයට සෞඛ්‍යයට වැඩි මුදලක් වංකිරෙනවා. නිදහස ලැබූදා සිට මේ ෂේත්‍රවලට මහා දනස්කන්ධයක් පෙන්කරති වෙනවා. නමුත් මේ වෙන්කරපු මුදල් හරිවිදිහට කළමනාකරණය වනාද නැහැ. ට සරල උදාහරණයක් දෙන්නම් අපේ රටේ පාසැල් තියෙනවා දහදාස් එක සිය අනූ හතරක් විතර දහදහකට වැඩී කියලගමු ශිෂ්්‍ය ශිෂ්‍යාවෝ ඉන්නවා ලක්‍ෂ හතලිහක් හතලිස් පහක් අතර සංඛ්‍යාවක් විශ්වාස කරනවද මේ පාසැල්වලින් සියට හතලිහකට තියන්නේෙ ලිං ජාලයේ අඩුමගානේ ලිං ජලය තියනෙ කත්ලොකු දෙයක් නෙහිනේද. සියට තිස්පහකට නල ජලයේ තිබෙනවා. නමුතුන් සියයට දාසයක් විතරවන පාසැල් සංඛ්‍යාවකට ජලය ඇත්තෙම නැහැ. ජලේනැති පාසැල් තියෙනවනං ඉන් එහාට සනීපාරක්ෂාව ගැන කුමන කතාදනේද. මේ ජලේනැති පාසැල්වලින් හු වැඩිම සංඛ්‍යාවක් තියෙන්නේ ඌව පලාතේ. අද ලෝකය සිවුවන කාර්මික විප්ලවයක් කරා යමින් තිබෙන යුගයක්ං. විසියක්පන සියවසේ ලෝකේම, තමන්ගේ පාසැල් දරුවන්ව නවීන මෙවලම්වලින් සන්නත්්ද කරන්න හදනවා. ඒත් අපි අදවනවිට අපේ දරුවන් මන්ද පෝෂණයට ගොදුරුවමින් ඉන්නවා. ලෝකේ වැඩිම ළමා මන්ද පෝෂණය ඇති රටවල් අතර දැන් අපි හයවෙනි තැනට ඇවිටන්. මේ බව කියන්නේ යොනිසෙප් වාාර්ථාව. දකුණවාසියාවේ උග්‍රම ළමා මන්ද පෝෂණය ඇති රටවල් අතින් දෙවන තැනට ඇවිත්න්. දලවශයෙන් රටේ ළමා පරපුරෙන්. ලක්ෂ හයත් දහයත් අතර ප්‍රමාණයක් මන්ද පෝෂණයට ගොදුරුවමින් එන්නවා. මොන තරම් සෝචනීයද. මේ මන්ද පෝෂණයට ගොදුරුව ඇත්තේ පාර්ලිමිහහින්තුව ඉන්න දෙශිය විෂිපහේ අයගේ දරුවන් එහෙම නෙවෙයි. රටේ ඉහලම තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ගේ දරුවන් එහෙමත් නෙවෙයි. උන්දල හොරාකාල කොමිස් ගහලා දරුවන්ට කන්න දෙනවා. බොහෝ විට විදෙස් අධ්‍යාපනයක් දෙනවා. උන්දලට අධිපෝෂණය. මන්ද පෝෂණයට එක් හේතුවක් තමයි මේ ඇති හැකි සුරාකෑම් ආදායම් සම්පත් දෙදයාමේ විෂමතාව. ඊ අමතරව, සෑම වර්ෂයකම මහා දනස් කන්දයක්න් විවිධශේත්‍රවලට වෙන් කලාාට ඒ අදාල ශේත්‍රවල සංවර්ධනය බින්දුවයි. ඊට හේතුව තමයි දේශපාලන තීරණ දේශපාලන පත්වීම් දූෂණය කොමිශසා වංචාව සේම වැරදි පරිපාලනය. මේනිසා වාර්ෂිකව මොන්න තරම් මුදලක් වෙන් කළතුන් ඒවා ගගට කපන ඉනි වගේ වෙනවා. හරිපාරට වැට නෙම නැහැ. එහෙම හරි පාරට වැටෙනවනම් වැසිකිලි කැසිකිලි සහ පානීය ජලයේ නැති එක පාසලක්වත් මේ රටේ තියෙන්ට බැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඒහා බැඳුණු සමහර දූෂිතනිල ධහරිනුත් එකතු බෙලා මොන තරම් දනස්කන්දයක් නාස්තිකරනවාද හොරා කනවද. චීන පහොර නැව බලන්න රුපියල් කෝටි දෙසිිය පනස් එකක් ගෙව්වා කජුඇටද කොස් ඇටදකාගේ සල්ලිද. දරුපවුල් කීයක් නම්, මන්ද පෝෂණයෙන් බේරගන්න තිබුනද. දැං විගෙන කාධිපති කියනවා මෙ නිලදහරිින්ගෙන් අයකරගන්න ඕනෙළු. එතකොට මහින්දානන්දට සහ. ශසිීන්ද්‍රටත් නඩුදාන්න වෙයි නෙ නේද, පෞකේල හිතෙන්නේෙ මට විතරද. නඩුදාලා මේ කෝටි දෙසිිය පනස්සක ගෙවාගන්න බැරුව මේ කට්ටිය මහවුලු ගෙදර ජම්පරේ ගාගෙනඉන්වා හීනෙන් තමයිතින් දකිින්ටවෙන්නේ. දැන් මේ දවස්සල ලංකාවට එන්න හදන ගෝටාබය හිටපු ජනාධිපතිතත්න් කොළම්ඹ බංගලාවක් සූදානම් කරමින් ඉන්නවලු. රාජපක්ෂලත් තුන්දෙනෙකුට විතරාකං ආණ්ඩුවෙන් නිලනිවාස හතරකං. ඉතින් අපේ දරුවන්ුව මන්ද පෝෂණයට ගොදුරුවෙලා විතරක් බේරුුණොත් මදෑනේද කියල තමයි අහන්ට වෙන්නේ. මේ අතර තවත් නිලනිවසක් අලුත්වැඩියා කරන්න, ඔබෙත් මගේෙත් කුසගින්න තකන්නේ නැතිව කෝටි හතලිහකුං වැය කරන්න සූදානම් වෙනවාලු. අලුත් වැඩියාවට කෝටි හතලිහකුන්. පාසැල් කීකට සනීපාරක්ෂික පහසුකම් දෙන්න පුළුවන්ද. මිනිස්සුන්ගේ ලයිඩ් බිල වතුරබිල වැඩිකරමින් දිගට හරහට කරන්ඩ් කපමින් බදුපිට බදුගහමින් ජනතාව මහා ප්‍රපාතයකට ඇදගෙන යන මේ දේශපාල නඩේ අප තේරුන්ගත යුතුවතිබෙනවා. එයත් තේරුම් ගන්න කියලා අප ඉල්ලා සිටිනවා. ඕෂෝ කියන ඉන්දියානු ධර්ශනිිකයා මෙන්න මෙහෙම කියනවා ඒක අහලටෙලිවැකිය අවසන් කරන්නම් මම දේශපාල් ලක්නෙක් නෙමෙයි. මම මගේ ජීවිතේදී කිසිදාක චන්දේදීල නෑ කවදාවත් දෙන්නෙත් නෑ. කිසිදාක චිම්පන්සින් දෙදෙනෙකු අතරෙන් එකෙකු තේරීමේ ඇති අර්ථයක් තිබේද. ඔවුන් වෙනස් පැහැති කොඩි ඔසවාගෙන සිටිනවා. ඔවන්ට වෙනස් ලාංචන සහ කොඩි තිබෙනවා නමුතුන් චිම්පන්සීන් කියන්නේ චිම්පන්සින්ටම තමයි. වන්දුුරෝ කියන්නේ වඳුරන්ටම තමයි. එක් වන්දුුරෙක් වෙනුවට තවත් වඳුරෙකු තෝරා පලක් නැති බවයි ඕ ෂෝ කියන්නේ ඒක ඉල්ඟ මැතිවරණයකදි මත්තකතියාගමු කියලා ඔබ සියල්ලු දෙනාටම මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා.